නදීකා රසාංගනී YouTube channel එකට ඔයාලා හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ මික්සර් මුරුක්කු එකක්, කලවම් මුරුක්කු එකක්. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ කඩලු පිටි, හාල් පිටි ටිකක් පාවිච්චි කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න, like කරන්න, යාළුව අතර share කරන්න. ඒ වගේම ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ ප්‍රමාණ මම description box එකේ දාලා තියෙනවා. ඔයාලට ඒකෙන් ප්‍රමාණ බලාගන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ අපේ මික්සර් මුරුක්කු එක හදාගන්න අපිට මොනවද ඕන කරන්නේ, කොහොමද ඒක හදාගන්න කියලා. දැන් අපි කරපිංචි ආරං තියෙනවා. මේ වගේ ප්‍රමාණයක් මම කරපිංචි ආරං තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා සුදු ලුණු බික් කිහිපයක්. මම මේ රටකජු ආරං තියෙනවා, බෙදලා ආරං තියෙන්නේ. මම එක ටිකක් පොතු ඇරලා ආරං තියෙන්නේ. ලුණු අවශ්‍ය වෙනවා, මිරිස් කුඩු, කඩලු පිටි, හාල් පිටි. ඒ වගේ මම මේ ග්‍රීන් පීස් හැංගෙන්න දාලා තමයි ග්‍රීන් පීස් අරන් තියෙන්නේ පැය 4-5ක්. ඒ වගේම මම මේ බටාන පරිප්පුත් ඒ විදිහට හැංගෙන්න දාලා අරගෙන තියෙනවා. දැන් මම මේ මුරුක්කු හදාගන්න පාවිච්චි කරන මේ මුරුක්කු මැෂින් එක, මම මේ වගේ ලොකු සිදුරු තියෙන රවුන්, ඔයාලට පේනව නේද, ඒ රවුම මම පාවිච්චි කරනවා අපේ බෝල මුරුක්කු ටික හදාගන්න. දැන් මම පළවෙනියෙන්ම කරන්නේ මෙෂරින් කප් එක, කඩලු පිටි ගත්තා. ඒකට හාල් පිටි මෙෂරින් කප් එකෙම 4 එකේ කප් එකකින් එකක් දාගන්නවා. බේකින් සෝඩා කියන ආපු සෝඩා අපි මෙයාගේ පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න ඕනේ. ඒකට අපි අවශ්‍ය තරමට ලුණු එකතු කරගමු. ඊට පස්සේ අපි ඒකට මිරිස් කුඩු ටිකක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න, සැර වැඩි වෙන්නේ නැහැ. අපි සියල්ල මික්ස් කරලා අපි හිමීට වතුර දාගන්න ගමන් මේක දියර ආකාරයට තමයි අනාගන්නේ. අපි දැන් ආපු පිටි ටික අනන්නේ ඒ ආකාරයට තමයි අපි මේ කරන්නේ, ඝනකමට නෙමෙයි. වැක්කිරෙන්න ඕන ආකාරයට හදාගන්නේ. මේක ඔයාලට අතින් අනා ගන්නත් පුළුවන්. ඉතින් අතින් අනන්න, අතින් කලවම් කරගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ ආකාරයට, මෙන්න මේම වැක්කිරෙන ආකාරයට තමයි අපි ඒක හදාගන්න ඕනේ. මේක මම හදන්න තෙල් එකට බෝල ආකාරයෙන් එන්න මම පාවිච්චි කරන්නේ මේ මුරුක්කු මැෂින් එකෙන්. මේ ටිකක් ලොකු සිදුරු තියෙන රවුම. ඔයාලට පුළුවන් තෙල් පැතලි තෙල් හැන්දකින් වගේත් ඒක වක් කරන්න පුළුවන් තෙල් චාච්චියට. මෙන්න මේ ආකාරයෙන් ඩොට් ඩොට් වැටෙන වගේ තමයි අපිට ඒක හදාගන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක තෙල් හැන්දක් අරගෙන පැතලි තෙල් හැන්දකින් වුණත් ඒක හදාගන්න පුළුවන්. අවශ්‍ය විදිහට ඔයාලට තියෙන දේ, ඔයගොල්ලෝ ගෙදර තියෙන දේ පාවිච්චි කරලා හදන්න මේක. මෙන්න මේ ආකාරයට අපිට බෙදගන්න ඕනේ. දැන් මේක ක්‍රිස්පි ගතියට එනකොට මේ බුබුලු දාන ගතිය අඩු වෙලා මෙන්න මේ වගේ පැහැය වෙනස් වෙලා එනකොට අපි ඒක බාගන්න. ඒකේ සරසර ගාන ශබ්දකුත් ඇහෙනවා. ඔයාලට ඒක පැහැදිලිව හොයාගන්න පුළුවන්. දැන් මේ ඔයාලට කියන වැටෙනකොට හරියට නිකන් වියලි ගතියක් වගේ තියෙනවා. ඒ ගානට එනකොට හදාගන්න. දැන් මම දෙවෙනි අදියරට යන්නේ. මික්ස් මුරුක්කු කියන්නේ මිශ්‍ර එකක්නේ. එතකොට මම මෙෂරින් කප් එක කඩලි පිටි ගත්තා. ඒකට හාල් පිටි 4 එකේ කප් එකෙන් දෙකක් දාගන්න. ඒ කියන්නේ මෙෂරින් කප් එකකට 1යි. එතකොට 2කට 2යි. අද මම මේ මුරුක්කු එක ටිකක් වැඩිපුර හදනවා. මොකද මගේ හස්බන්ඩ්ගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා පිටරටින් ඉඳලා. ඉතින් එයා අතේ මම හස්බන්ඩ්ට යවන්න තමයි මේ මුරුක්කු හදන්නේ ගොඩක්. ඔයාලට මේ ප්‍රමාණය වැඩි නම් ඔයාලා මේක අඩුවෙන් හදාගන්න. දැන් අපි ඒකටත් මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඒකට බේකින් සෝඩා එකතු කරගත්තේ නැහැ.
කියන්නේ ආප සෝඩා. දැන් අපි මේක කලවම් කරගන්නේ කොහොමද? අපි මේක කලවම් කරන්නේ ඝනකමට. ඒ කියන්නේ ඉන්දියාප පිටි අනා ගන්න ආකාරයට තමයි අපි මේක කලවම් කරගන්නේ. ඊට පස්සේ මම ඒකට පාවිච්චි කරන්නේ ඉන්දියාප මිරිකන රවුම. ඒ කියන්නේ මුරුක්කු මැෂින් එකට රවුම් ගොඩක් තියෙනවා. එතකොට අපි ඉන්දියාප මේ අපි මිරිකන රවුම තමයි මම පාවිච්චි කරන්නේ. දැන් මෙන්න මේ ආකාරයේ මේ මුරුක්කු මැෂින් එක වටේ තෙල් ටිකක් ගාලා ඒ විදිහට තමයි අපි මේක හදාගන්නේ. දැන් අපි තෙල් එක රත් වෙලා තියෙන ඔයාලට පේනවනේ. ඊට පස්සේ දැන් අපි තෙල් එකටම තමයි මේ මුරුක්කු ටික මැෂින් එකෙම මිරික ගන්න. එන්න මේ ආකාරයට. ඔයාලට පේනවා නේද මෙන්න මේ ආකාරයට හොඳට බැදීගෙන එනකොට මෙන්න මේ වගේ අපි ඒ ටික බැදගෙන ඉවරයි. දැන් අපේ තුන්වෙනි අදියරට අපි යනකොට කියන්නේ ඒක මම වෙනස් කරන්නේ නැහැ. අර විදිහටම දෙවෙනි විදිහටම තමයි මුරුක්කු ටික පිටි ටික දාගෙන ඒකට හාල් පිටිත් එකතු කරන ලුණුත් අවශ්‍ය තරමට. හැබැයි මිරිස් කුඩු මම මේකට එකතු කරගන්නේ නැහැ. මේක මිරිස් නැතුව තමයි හදා ගන්න ඕනේ. අර විදිහටම තමයි අනන්න තියෙන්නේ. දැන් අපි ඊට පස්සේ අපේ ග්‍රීන් පීස් ටිකත් අපි බැදගමු. මේ ආකාරයෙන්ම අපි අපේ බටාන පරිප්පු ටිකත් බැද ගන්නවා. මේවා බැදෙනකොට ඔයාලට හොඳට දැනෙනවා වෙනස. ඊට පස්සේ දැන් අපි මේ කරපිංචා ටිකත් බැද ගන්නවා, සුදු ලුණු ටිකත් බැද ගන්නවා. මේ සියල්ලම අපි බැද ගන්න ඕනේ. වෙන් වෙන්ව බැදගමු අපි. බැදගෙන මම ඔයාලට පේනවනේ වීඩියෝ එකේ මම මේ සියල්ලම වෙන වෙනම තියාගෙන තියෙනවා. තියෙන ඔක්කොම බැදලා අරගෙන තියෙනවා. කරපිංචා, ග්‍රීන් පීස්, රටකජු. රටකජු ටිකත් අපි නැවත චුට්ටක් තෙලේ බැද ගන්න ඕනේ. එහෙනම් අපි එක කබලේ බැදලා තිබුණාට අපි එක බෙදගනවල සුදු ලුණු පේනා නේද මම බෙදගෙන තියෙන ආකාරය. මෙන්න මේ පාටට එනකම් බෙදගන්න ඕනේ. සුදු නැත්තම් පිගිච්ච ගතියක් එනවා. දැන් ඔන්න මම මේ සියල්ලම එකම භාජනයකට දාලා කලවම් කරන්න තමයි හදන්නේ. හරිම ලස්සනයි. මේ මුරුක්කේ හරිය ලස්සනයි. හොඳ පාටට ග්‍රීන් පීස්, කරපිංචා මේ සියල්ලම එකට කලවම් වෙනකොට රසයත් ඒ වගේමයි, ඒ වගේම රසත් ඒ වගේමයි. දැන් මම මේ ටික කලවම් කරගන්නකොට මම පොඩි වැඩක් කරගන්නවා. තව මිරිස් කුඩුයි ලුණු කුඩුයි එකට දාලා මම ටික කලවම් කරගෙන පියාගන්නවා අපි. මේක හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න තරමට හැමදේම හොඳින් කලවම් වුණාම තමයි රස මේ තියෙන. මම මිරිස් කුඩුයි ලුණු කුඩුයි එකට දාලා මේ මිශ්‍රණයක් හදාගන්නවා. හැබැයි මේ මිශ්‍රණය අපි දාන්නේ මේ මුරුක්කු වල රසන ගතිය නැත්තටම නැති වෙන්න ඕනේ. හොඳටම නිවෙන්න ඕනේ. රසන ගතිය තියෙනවා නම් ලුණු එකතු කරන්න එපා. වතුර ගතියක් එනවා. එතකොට ක්‍රිස්පි ගතිය නැති වෙනවා. නිසා අපි ඒකත් හොඳට බලලා තමයි මේ ලුණු එකතු කරන වෙලාවෙ එකතු කරගන්නේ. දැන් මේ ටිකත් හොඳට කලවම් කරලා මේ බලන්නකෝ ලස්සන පාට. ඉතින් ඔයාලත් මේක හදලා රස බලන්න. මම තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා මුණ ගැහෙන්න එනවා. සියලු දෙනාටම සුබ දවසක්.